ආචාර්ය ඒටි ආරිරත් මහතා කීතේය මොරටුව රාවතාවත් සර්වෝදයේ මූලස්ථානයේ තැන්පත් කර තිබෙනවා. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේහයට අවසන් ගෞරව දක්වා ඥාතීන්ට සිය ශෝකය ප්‍රකාශ කළා. දේහයට හෙට පසරු එක දක්වා එම මූලස්ථානයේදී මහජනතාවට අවසන් ගෞරව දැක්විය හැකි. එදින පසරු 1:30 සිට පසරු 4 දක්වා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී දේහයට අවසන් ගෞරව දැක්විය හැකි වෙනවා. සරෝතිය ව්‍යාපාරයේ ඔස්සේ දශක 6ක් පුරා මෙරට ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ආරිරත් මහතා මහත් මෙහෙවරක් ඉටු කළා. ඒ වෙනුවෙන් ඒ මහතා මැක්සයිසී සම්මානය තුළු ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසක්ද හිමි කරගත්තා. අභාව ප්‍රාප්ත ආචාර්ය ඒටි ආරිරත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හිට පසරු 4ට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතයි. මේ වගේ සමාජ සේවකයෙක් අද දවසේ අපිට අහිමි වීම අපේ රටට විශාල අඩුපාඩුවක් හැටියට දකිනවා. ඉතින් මේ වගේ මිනිස්සු තවත් අපේ රටට පහළ වෙන්න ඕන. ඒටි ආරිරත් මැතිතුමා දුර්ලභ චරිතයක්, ඒ වගේම නිර්මල චරිතයක්. එතුමාගේ මේ වියෝවය ඇත්ත වශයෙන්ම අපේ රටට දරා ගන්නට බැරි පාඩුවක්. එතුමාගේ තනගන්න මේ සමාජයේ තවත් ඒටි ආරත්න කෙනෙක් බිහි වෙලා නැහැ. ඒ නිසා එතුමා විසින් ඇති කළ අඩුව පුරවන්නට නැවත එතුමන් අපාතර ඉපදේවා කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මුළුමහත් රටටම විශාල පාඩුවක් එතුමාගේ අභාවය. මොකද විශිෂ්ට සමාජ සේවයක් කරපු, විශිෂ්ට සමාජ සේවා ආයතන වලට ආදර්ශයක් දුන්න මානව හිතවාදියෙක්. මේ අතර ආචාර්ය ඒටි ආරිරත් මහතා සමග ස්වාධීන රූපවාහිනිය සිදු කර ටාගට් වැඩසටහන හෙට පසරු 6ට විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. රූපවාහිනී නාලිකාවක් ආරිරත් මහතා සමග අවසන් වරට පැවැත් වූ සාකච්ඡාව මේ වන අතර වසර 10ක් තුළ ඒ මහතා රූපවාහිනී වැඩසටහනට එක් වූ පළමු අවස්ථාවද මේ වනවා.